අයිබෝවන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පියවරු පිළිකාව පරද්දන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් ගැනයි. පියවරු පිළිකාව කියන්නේ සමස්ත ලෝකයේම වගේ ලංකාවෙත් කාන්තාවන්ට වැඩිම බලපෑමක් ඇති කරන පිළිකා වර්ගයක්. ඉතින් කාන්තාවක් විදියට ඔබ අනිවාර්යෙන්ම පියවරු පිළිකාව පිළිබඳ දැනුවත් වෙලා ඉන්න ඕනේ. මොකද මේ පියවරු පිළිකාවට පුළුවන් ඔබ ජීවිතයේ මෙතෙක් ආ ගමන් වගේ වෙනස් කරන්න, ඒ වගේම ඔබේ සුන්දරත්වය නැති කරලා දාන්නත් මේ පියවරු පිළිකාවකට පුළුවන්කම තියෙනවා. පියවරු පිළිකාවල් තියෙන අවදානම් අතරින් ඔබ කාන්තාවක් වීමම පිරිමියෙකුට වඩා ඔබට පියවරු පිළිකාවක් ඇතිවීමට එක් හේතුවක් ලෙස සලකනවා. ඔබේ වයස වැඩිවීම පියවරු පිළිකාවට අවදානම. පියවරු වල මීට පෙර පියවරු පිළිකාව අවදානමකට හේතු වෙනවා කියන තත්ත්වයක් ඇති වී තිබෙනවා නම් ඔබේ එක් පියවරක මීට පෙර පිළිකාවක් ඇති වෙලා තියෙනවා. ඒවත් අවදානම් සාධක. ඔබේ පවුලේ සමීපතේමයකට පියවරු පිළිකා ඇති වී තිබීම එක් අවදානම් සාධකයක්. ඔබ ඉදා අධික බරකින් යුක්ත නම් ඔබ මත්පැන් පානය කරනවා නම් ඒවත් අවදානම් සාධක. ඔබ කවදාවත් යැපිනිවි නැත්නම් හෝ ඔබේ පළමු දරුවා ඔබට ලැබුණේ ඔබේ වයස ඉතාමත් අධික මට්ටමකදී නම් එයත් පියවරු පිළිකාවට අවදානම් සාධක ලෙස සලකනවා. ඔබ වැඩිවියට පත් උනේ ඉතා අඩු වයසකදී නම් අවුරුදු 12ට වඩා අඩු වයසේදී නම් එයත් අවදානම් සාධකයක්. ඒ වගේම ඔබ ඔබේ ආර්ථික වර්ධනය සිදු වෙන්නේ, ඒ කියන්නේ උසස් පීම් නතර වීම සිදු වෙන්නේ ඔබේ වයස ඉතාමත් වැඩි මට්ටමකට පත් වුනාම නම් හෝ ඒ වගේම ඔබ ආර්ථික වර්ධනයෙන් පස්සෙත් හෝමෝන ප්‍රතිකාර ලබා ගන්නවා නම් මෙයත් පියවරු පිළිකා සඳහා අවදානමක් ලෙස සලකනවා. ඒ වගේම තවත් කියන දෙයක් තමයි ජාන මගින් එන සාධක. ඒ අතරේ බ්‍රකා 1 බ්‍රකා 2 කියන ජානත් ඔබේ ජාන අතරේ තියෙනවා නම් එයත් පියවරු පිළිකා සඳහා අවදානමක් ලෙස සලකනවා. සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලි තමන්ගේ පියවරු දෙකම පියවරු පිළිකාවට කලින්ම ඉවරක් කරගන්න හේතු වුණේ මේ බ්‍රකා 1 බ්‍රකා 2 කියන ජාන ඇගේ ජාන එකතුයේ තිබීම නිසා සහ ඇගේ පවුලේ රෝග ඉතිහාසයේ පියවරු පිළිකාව තිබීමයි. කොහොමද මේ පියවරු පිළිකාව පරද්දන්නේ? මොකක්ද මේ කියන ක්‍රම ක්‍රමය? අද වගේ දියුණු වෛද්‍ය ක්‍රම තියෙන කාලයකත් මේ වගේ ඉස්සර කිව්ව කෙම් ක්‍රම පාවිච්චි කරනවද? මේ වගේ සිතිවිලි දැන් ඔබේ සිතේ ඇති. ඉතින් අපි බලමු පියවරු පිළිකාව පරද්දන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. පියවරු පිළිකාව වගේම තවත් බොහෝ පිළිකා වර්ග මූලිකවදීම හඳුනාගත්තොදින් අපිට පුළුවන් වෙනවා මේ පිළිකා පරද්දන්න, එහෙමත් නැත්නම් පිළිකාව පාලනය කරගන්න. ඉතින් පියවරු පිළිකාව පරද්දවන තරගයේ මූලිකම දේ තමයි අපි මේ පියවරු පිළිකාව මූලිකවම හඳුනාගන්න. ඒ මගින් අපිට පියවරු පිළිකාව පැතිරී යාමට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන ඔබට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. පියවරු පිළිකාවක් මුල්වදීම හඳුනා ගන්න තියෙන ක්‍රම තමයි වෛද්‍යවරයෙක් විසින් සිදු කරන පරීක්ෂණයක්, ස්කෑන් පරීක්ෂණයක්, මැමෝග්‍රෑම් පරීක්ෂණයක් වගේ දේවල්. ඒ වගේම ඊටත් වඩා පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි ස්වයං පියවරු පරීක්ෂාව. ඉතින් මේ ස්වයං පියවරු පරීක්ෂාව මගින් ඔබට පුළුවන් වෙනවා පියවරු පිළිකාවක් මුල්වදීදීම හඳුනා ගන්න. කෙම් ක්‍රමයක් ගැන කතා කරනවා කියලානේ කිව්වේ කියලා ඔබ දැන් කල්පනා කරනවා ඇති. කෙම් ක්‍රමයක් ගැන කියද්දී ඉස්සර කියන වැදගත්ම දෙයක් තමයි නියමිත කාලයේදී නියමිත පිළිවෙලට කරොත් තමයි මේ කෙමකින් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම මේ ස්වයං පියවරු පරීක්ෂාවත් ඔබ සෑම මාසයකම නිසි පරිදි කරගෙන යාම මේ මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න අවශ්‍ය වෙනවා. ඔබ තවමත් මාසිකාර්ථරය සිදුවෙන, එහෙම නැත්නම් තවමත් මෙන්සස් හැදෙන තරුණියක් හෝ කාන්තාවක් නම් ඔබට මාසික ඔසප් වීමත් සමග ඔබේ පියවරු වල වෙනස් වීමක් දැනෙනවා ඇති. මේ වෙනස් වීම තියනවත් එක්කම ඔබට පියවරු පරීක්ෂාව කරන්න අපහසුයි. ඉතින් තවමත් මෙන්සස් වෙන තරුණියකට හෝ කාන්තාවකට ස්වයං පියවරු පරීක්ෂාවට සුදුසුම කාලය කියලා කියන්නේ ඒ මාසික ඔසප් වීම නතර වෙලා සතියකට පමණ පස්සේ දිනයක් තෝරා ගැනීමයි. ඒ වගේම මාසික ඔසප් වීම නතර වෙලා දැන් ආර්ථව හරණයට ලක් වෙලා ඉන්න වැඩිහිටි කාන්තාවකට නම් ඒ මාසයකම නිශ්චිත දිනයක් මේ ස්වයං පියවරු පරීක්ෂාව සඳහා තෝරා ගන්න පුළුවන්. සුදුසු දිනයකදී ඔබට පෞද්ගලිකත්වයක් සහිත වේලාවක් සහ ස්ථානයක් ස්වයං පියවරු පරීක්ෂාව සඳහා තෝරා ගැනීම වැදගත් වෙනවා. එවිට ඔබ මුලින්ම කළ යුත්තේ ඔබේ පියවරු නිරාවරණය කරලා පියවරු කණ්ණාඩියක් මගින් නිරීක්ෂණය කිරීමයි. කණ්ණාඩිය ඉදිරිපස ඔබ සිටගෙන ඔබේ පියවරු වල වෙනසක් තියනවාද කියලා නිරීක්ෂණය කරන්න. පියවරු වල හැඩයේ වෙනසක්, එක පැත්තක විශාල වීමේ වෙනසක්, එහෙමත් නැතිනම් පියවරු වල හැම ඝනකම් වීමේ ස්වභාවය, හැම එබී ඇති සුස්ථානයක්, ඒ වගේම
තනකුඩු වල වෙනසක් තනකුඩු ඇතුළට එබී යාමක් තියනවාද කියලා ඔබ නිරීක්ෂණය කරන්න ඕන. ඊට පස්සේ ඔබ ඔබේ දෑත් ඉන්නට තද කරන ඉරියව්වේ ඉඳගෙන ඔබේ දෑත් ඔසවලා මේ පියුරු වල වෙනසක් තියද කියලා පරීක්ෂා කරන්න ඕන. ඒ වගේම දෑත් දෙපසින් තබාගෙන ඔබ ඉදිරියට නැමෙමින් දෙපසට නැමෙමින් ඔබ චලනයක් කරන විට ඔබේ පියුරු වල වෙනස් වීම එහෙමත් නැත්නම් පියුරු සෙලවීමේ වෙනසක් තියනවාද කියලා පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. පියුරු නිරීක්ෂණයේදී අවසාන වශයෙන් ඔබේ පියුර අතින් ඔසවලා පියුරේ ඔබට කෙලින්ම බැලුවම නොපෙනුන යට ප්‍රදේශයේ මේ හැම වෙනසක් තියෙනවාද කියන කරුණු පරීක්ෂා කරන්න අවශ්‍යයි. පියුරු නිරීක්ෂණයෙන් පස්සේ ස්වයං පියුරු පරීක්ෂාවේ ඊළඟ අදියර වෙන්නේ අතට දැනෙන වෙනසක් පියුරු වල තියෙනවාද කියලා පරීක්ෂා කිරීමයි. මේ පියුරු පරීක්ෂා කිරීමේදී ඔබ යොදාගත යුතු වෙන්නේ ඔබේ ඇඟිලි විල මතු පිට ප්‍රදේශය. ඇඟිලි තුඩු භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ මේ පරීක්ෂණය සඳහා. මේ සඳහා වඩාත්ම සුදුසු ඉරියව්ව වෙන්නේ ඔබ ඇඳක හාන්සි වෙලා සිටීමයි. ඔබ ඇඳේ හාන්සි වෙලා වම් පියවර පරීක්ෂා කරන අවස්ථාවේදී ඔබේ වම් මත ඔසවලා ඔළුව යටින් තියාගෙන ඔබේ දකුණු අතෙන් වම් පියවර පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම අනෙක් අතට දකුණු පියවර පරීක්ෂා කිරීමේදී ඔබේ වම් මත යොදා ගන්නත් ඔබට පුළුවන්. ඒ වගේම මෙහෙම අතින් පරීක්ෂා කිරීමේදී එක පිළිවෙලකට පියවර සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. එක ස්ථානයකින් ආරම්භ කළා රවුමට සම්පූර්ණයෙන් පියවර ආවරණය කරන්න වැදගත් වෙනවා. එහිදී මුලින්ම අඩු තෙරපුමක් සහිතව පියවර මතු පිටින් පරීක්ෂා කරගෙන ගිහිල්ලා ඊළඟට තවත් වටයක් වැඩි තෙරපුමක් සහිතව පියවරේ ගැඹුරෙන් යමක් වෙනසක් තියනවාද කියලා පරීක්ෂා කළ යුතු වෙනවා. පියවර වගේම පියවර කිහිල්ලත් අතර ප්‍රදේශයේ පියවරෙන් සම්බන්ධ වෙලා යන කොටසක් ඔබට දකින්න ලැබේවි. මේ කොටසේ වෙනසක් තියනවාද කියලා පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත්. මේ ස්වයං පියවරු පරීක්ෂාව ඔබට පහසුවෙන් කරන්න පුළුවන් වෙලාවක් තමයි ඔබ දියනානිය කරන වෙලාව. නාන වෙලාවට ඔබේ බාත්รูම් එකේ තියෙන කණ්ණාඩිය ඔබට හොඳින් පියවරු නිරීක්ෂණය කරන්න, ඒ වගේම ඔබ සබංගාන අවස්ථාවේදීම ඔබට පහසුවෙන් පියවරු අතින් පරීක්ෂා කිරීමත් කරන්න පුළුවන්. එතකොට ඔබට මෙයට වෙනම වෙලාවක් යොදා ගන්න, මේක වෙනම කල්පනා කරලා කරන්න ඕන කියන සිතුවිල්ල අයින් වෙලා ඉතාමත් පහසුවෙන් නිතරම කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. ඔබට ස්වයං පියවර පරීක්ෂාවේදී යම්කිසි වෙනසක් දැනුනොතින් ඔබේ පියවරේ වෙනසක් ඔබ සොයාගත්තොතින් ඔබ මූලිකවම කලබල විය යුතු නැහැ. ඔබ කල යුතු වෙන්නේ ඔබේ ප්‍රදේශයේ ඔබේ රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනයට යොමු වීමයි. මොකද මේ හමු වෙන හැම ගැටිත්තක්ම පියවර පිළිකාවක් නොවෙන්න පුළුවන්. ඉතින් මේ සායනයේදී වෛද්‍යවරුන් ඔබ පරීක්ෂා කරලා බලලා ඔබට අවශ්‍ය උපදෙස් ලබා දීම නැතිනම් ඉදිරියට අවශ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කරනවා. පියවර පිළිකාව පිළිබඳ සහ මේ ස්වයං පියවර පරීක්ෂාව පිළිබඳ ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු සහ උපදෙස් ඔබට ඔබේ ප්‍රදේශයේ රෝහලේ ශල්‍ය වෛද්‍ය සායනෙන් හෝ ඔබේ MOH එකේ සුවනාරි සායනෙන් ලබා ගන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවිකාව, ඒ කියන්නේ මිඩ්වයිෆ් මිස් කෙරුත් මේ සායන වලට යොමු වෙන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න ඔබට පුළුවන්. පියවර පිළිකාව මූලික අවධියේදීම හඳුනාගත්තොත් ඔබේ ජීවිතයට ඔබේ සුන්දරත්වයට හානියක් නොවී කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම රාශියක්ම තියෙනවා. ඒ නිසා මේ ස්වයං පියවර පරීක්ෂාව මතක ඇතුව සෑම මාසයකදීම සිදු කරන්න. ඒ වගේම ඔබේ මිතුරියන් ඔබේ සහෝදරයන් පියවර පිළිකාව ගැනත් මේ ස්වයං පියවර පරීක්ෂාව ගැනත් දැනුවත් කරන්න. පියවර පිළිකාව වගේම තවත් වැදගත් දේවල් ගැන දැනගන්න අපේ YouTube channel එකට subscribe කරලා පහලින් bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔබට පුළුවන් මේ වගේ තොරතුරු අපි නිකුත් කරපු ගමන් මේ වීඩියෝ නරඹලා දැනගන්න. ඔබට බොහොමත්ම ස්තුතියි.